හිමිදිරි භාවනාවට ගෞරවයේ මහිමය දෙවිඳුන්ට දෙමින් තිබෙන ලෙස නිවසක් විකිණීමට එවැනි දැන්වීමක් තුලින් ගම්ම්‍ය වන්නේ අලුත් වැඩියා කිරීමට හෝ අලංකාර කිරීමට අයිති කරුහට මුදල් නොමැතිකම හෝ එවැනි දෙයකට ඔහුගේ රුචියක් නැති බව ගනුදෙනුව අවසන් වූවයින් පසුව අලුත් වැඩියා කිරීම හෝ කැමැතිනම් වෙනස්කම් කර ගැනීම මිලදී ගන්නාගේ රුචිය හා බැඳුණු වගකීමකි. නිවාස වෙළඳාමේදී තිබෙන ලෙස යන්නෙන් කියවෙන්නේ පාරිභෝගිකයිනි ප්‍රවේශම් වන්න නිවසට සෑහෙන වියදමක් දරන්නට සිදු වේවි හා සමාන කියමනක් නොවේද? කොතරම් අබලන් වුවත් දැරීමට සිදුවන වියදම ගණන් නොගෙන මිලදී ගනු ලබන්නේ එයට සිත ඇදී ගිය බැවින් එසේ කිරීමට හැකි වන්නේ පාඩුද ලබමින් විශාල වැය කිරීමක් කිරීමට හැකියාව ඇත්තෙකුට පමණි. මීට ඉඳුරාම වෙනස් කතාවක්. යේසු කිතුතුමන් එතුමන්ගේ මරණයේදී අපගේ තත්වය නොබලා අප වෙනුවෙන් ගෙවිය හැකි විශාලතම මිල ගෙවීම මිල කරන්නට බැරි උදාර ක්‍රියාවකි. එළිදරව් 5, 9, 10 තුල මක් නිසාද ඔබ මරණු ලැබ සියලු ගෝත්‍රවලින්ද භාෂාවන්ගෙන්ද සෙනඟගෙන්ද ජාතින්ගෙන්ද මිනිසුන් ඔබගේ ලෙයින් දෙවියන් වහන්සේට මිලදීගෙන ඔවුන් අපගේ දෙවියන් වහන්සේට රාජ්‍යයක්ද පූජකයන්ද කළසේක. යේසු කිතුතුමන් කැමැත්තෙන්ම දෙවිඳුන් වෙනුවෙන් තම ලෙයින් අප මිලට ගත් අපූර්ව අපව මිලයට ගන්නා ලද්දේ වැරදි කඩතොළු සහ අවශ්‍ය අලුත් වැඩියාවද ඇතුළත්ව ඉන්නා ලෙසමය. හැදහිල්ලෙන් අපි එතුමන්ගේ අයිතිය තුල දෙවිඳුන්ගේ තේජස වෙනුවෙන් නැවත සකස් කිරීමේ ක්‍රියාවලිය තුලයි දැන් ගමන් කරමින් සිටිනුවේ. දෙවිඳුන් අප දැන අපට ප්‍රේම කර අප සිටි විදිහට මිලට ගැනීම කෙතරම් අනර්ග දෙයක්ද? දෙවිඳුන් අප අභ්‍යන්තරය මෙන්ම පිටාතරයද මැනවින් දන්නාසේක.